ශ්‍රී මුඛයෙන් දේශනා වූ මේ නිර්මල වූ බුද්ධ වචනය තේරවාදී සම්ප්‍රදායට අදාළව ලෝකයේ ආරක්ෂා වී පවතින එකම රට හැටියට අපේ රට ලෝකයේ පුරාවටම සම්භාවිතයි. ඒ වගේම මේ සුවිශේෂී වූ ඥාන සම්භාරය, අති උත්තම වූ ඥාන සම්භාරය වෙනුත් පෙළක් වශයෙන් ත්‍රිපිටකය හැරෙන්නට මම හිතන්නේ ලෝකයේ වෙලා කිසිදු ග්‍රන්ථ පෙළක් ඇත්තේ නැහැ. මේ ග්‍රන්ථ පෙළ ඥාන කෝෂ්ඨාගාරයේ මේ විශ්වයේ පවතින අති උත්තම. ඒ නිසා මෙහි එකදු අකුරක් හෝ එකදු වචනයක් හෝ ජීව අජීව පරිසරයේ කාටවත් අහිත පිණිස, අවැඩ පිණිස පවතින්නේ නැහැ. යහපත පිණිස, නිවන් මාර්ග වැඩීම පිණිස කෙරෙන මරු පෙන්වීමයි මේ තුල අන්තර්ගත වෙන්නේ. ඒ නිසා මේ ග්‍රන්ථ අපි පොත් වහන්සේලා කියන නාමයෙන් ආමන්ත්‍රණය කරනවා ගෞරව පූර්වක. ඒ පුතුමු පොත් වහන්සේලා අපේ විහාරස්ථානයට වැඩමුණාට ඉදුණු සුවිශේෂී අවස්ථාව. ඒ නිසා විහාරස්ථානයේ විසුන් වහන්සේ වශයෙන් අපට ඉතාම සතුටුදායක අවස්ථාවක්. ඒ වගේම විශාල පිළිවයක් දරලා මේ අවකාශය සම්පූර්ණ කරගන්නට අපට මේ ලැබුණු අවස්ථාව ඉතාම භාග්‍යවත් අවස්ථාවක් හැටියට කල්පනා කරනවා. පූජා පින්කමක් හැටියට ඒ සියලු දේ සම්පූර්ණ කරමින් පින්වත් ඔබ මේ කටයුතු සම්පූර්ණ කිරීම පිළිබඳව අපේ පුණ්‍යානුමෝදනාව විශේෂයෙන්ම පළ කරමි. එහිදී මේ අවස්ථාව සම්පූර්ණ කරගන්නට අපට අවකාශය සැලසුනේ ජයමාලපුර පස්වන පතුමගේ පදිංචි අපේ සද්ධර්ම හිතකාමී හෙන්නායක මහත්මයා වැඩිපත් වෙලා එතුමාගේ සහසම්බන්ධතාවන් සදරම් කරගෙන මේ අවකාශය අපට උදා කරගන්න අවස්ථාව ලැබුණා. එහිදී මා මුලින් නම් සඳහන් කළ මේ උතුම් පින්කම් මාලාවන් මේ ධර්මද්වීපයේ පුරාවට සම්පූර්ණ කරමින් මහා පාරමිතාවක් සම්පූර්ණ කරන ජේෂ්ඨ කතිකාචාර්ය අපේ කිත්සිරි සමරසිංහ මහත්මයාණන් ප්‍රධාන පින්වත් පිරිස මේ අවස්ථාවට සම්බන්ධ වූවා. එතුමා මා සමග සිල්පත් කළා. මේ එතුමාලා සම්පූර්ණ කරන්නේ තමන්ගේ මේ උතුම් පාරමිතා පින්කමේ 68 වන අවස්ථාව කියලා. 68 වන අවස්ථාව උදාහරණ සාධනාවේදී මේක නම් කොයිතරම් වටිනා උදාාර පින්කමක්ද මේ පින්තුන් ඒකාසු වෙලා මේ සිද්ධ කරනු ලබන්නේ. ඒ වගේම එතුමා මා සමග සිල්පත් කළා. මේ පින්කම අපි 68 වතාවක් සම්පූර්ණ කළා. අපි උත්සාහවත් වුණා අපි ඊළඟ පරම්පරාවට මේ පින්කම හුරු කරන්න. ඒ අදහස අනුවයි එතුමන්ගේ පුත්‍රත්වයේ හැටියට ඒ චතුර මහත්මා ප්‍රධාන, ඒ වගේම මිනිත් මහත්මා, ඒ වගේම දාරක මහත්මා, ශාලිකා මහත්මිය ප්‍රමුඛව ඒ පින්වත් කල්යාණ මිත්‍රයෙ පිරිස සහ අපේ කතිකාචාර්යතුමන් ප්‍රධාන භාවනා වැඩසටහනේ කල්යාණ මිත්‍ර පින්වතුන් ඒක රාශිය වෙලා මේ උතුම් පින්කම සූදානම් කොටගෙන තියෙනවා. ඉතින් එයත්න්ගේ ආකල්ප සමුදායන් පිළිබඳව මා අමුතුවෙන් සිහිපත් කළ යුතු වන්නේ නැහැ. මේ වගේ පින්කමක් සිද්ධ කරන්නට ඇතිවන හැඟීමම ඔබේ ආකල්ප සම්පත්තිය පිළිබඳව අපට නිහඬව සාක්ෂි සපයනවා. ඒ වගේම අපි කාගේත් අවබෝධය පවතිනවා සර්ව දානං ධම්ම දානං දිනාති. තිරෝගුරු බුදුපියාණන් වහන්සේ අපට දේශනා කළේ සියලුම දානයන් පරදවන අග්‍රතම දානය තමයි ධර්ම දානය. ඔබ මේ පූජා කරන ධර්ම ග්‍රන්ථ පරිශීලනයේ ධර්ම දේශනා කරන භික්ෂුන් වහන්සේලා, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන සද්ධර්ම හිතකාමී පින්වතුන් මේ කෙතරම්නම් ප්‍රයෝජනයක් සලසා ගන්න ඇතිද? ඒ පරිශීලනය කරන වාරයක් වාරයක් පාසා මේ උතුම් පින්කමේ ඔබ ආනිසංසයෙන් ලබනවා කියන එක
සිහිය තබාගෙන ඔබ අප්‍රමාණව සිත පහන් භාවයේ සක්කර ගන්නේ කියන එක අපි නැවත පුණ්‍ය ආනන්දනා පූර්වකව මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම අප මේ මොහොතට පුදු සිංගම් සාර්ථක කර ගන්නට සම්බන්ධ වුණු පින්වත් ඔබේ යහපත් අරමුණු කිහිපයක් තියෙන බව සිහිපත් කළ යුතු වෙනවා. ඒ අතරින් ඒ අරමුණක් තමයි ගෞරවනීය මහා සංඝරත්නයට නිවන් මඟ වැඩීම සඳහා ඔබ සියලු දෙනා ඒකාත්මිකව සිදු කරන මේ උතුම් පූජාව සුවිශේෂී පහසුවක් වේවා කියන ප්‍රාර්ථනය මේ පින්වතුන් හිස්වල තියෙනවා. නිවන් මඟ වඩන්නට භික්ෂුන් වහන්සේලාට මේ 84000 ධර්මස්කන්ධයේ පරිශීලනය කරමින් උන්වහන්සේලාගේ නැල නුවන් දුරු කරගන්න මේ උතුම් ධර්ම දානයේ පහසුවක් වෙන්නටේ කියන එක මේ පිටුමිනේ සිත්වලින් නැගෙන පාරිශුද්ධ වූ ප්‍රාර්ථනාවක්. ඒ වගේමයි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සිදු වේවා කියන ප්‍රාර්ථනාවක් මේ පිටුමිනේ සිත්වල තියෙනවා. ඒ වගේම නන් අයුරින් දායක වූ පින්වත් සමට නොපමාව චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වේවා කියන මේ ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ වගේම කලණ මිතුරු විශ්වජිත් මහත්මයා සහ රන්දිම මහත්මයාගේ සදාදරණීය පියාණන් දෙපළ අභාවයටපත්ව ඒ දෙපළ වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරලීම අවස්ථාවට සම්බන්ධ වූ පින්වතුන්ගේ නමින් අභාවයටපත්ව සිරුවම ඥාති අට පුණ්‍යානුමෝදනා කරමින් සාංසාරික සුගතිය ප්‍රාර්ථනා කිරීමත් මේ උතුම් පින්කමේ අරමුණු වශයෙන් සිතීත බාගෙන තිබෙනවා. ඒ නිසා අප මේ මොහොතේ ඔබේ සියලුම අරමුණු ඉෂ්ට සම්බුද්ධ භාවයේ පත් කරගන්න මේ උතුම් ධර්ම දානමය පින්කම උතුම් ආශිර්වාදයක් වේවා කියන ආශිර්වාදයෙන් පුණ්‍යානුමෝදනාව බල කරනවා. මේ මොහොතේ අපි ආරාධනය පරිදි අද මේ අවස්ථාවට වැඩමවා වදාළ පූජනීය ගෞරවනීය මහා සංඝරත්නය පිළිගැනීම විහාරස්ථානයේ විසුණු වහන්සේ හැටියට අපගේ යුතුකම. ඒ අනුව මූලාසනයේ ඔබවර ගම්පොළ රතනගර විහාරාධිකාරී ගම්පොළ වික්‍රමබාහු ජාතික උපාසනයේ ආචාර්ය අපේ භක්තිකියාවේ වජිරජාන ගෞරවනීය ස්වාමින්වහන්සේ මහන්සේ අවස්ථාවට වැඩමවා වදාලා, ඒ වගේම කඩුගන්නාව පාර රතනගර විහාරාධිකාරී, ඒ වගේම ගම්පොළ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ආචාර්ය අපේ පැරලැපිටි විමලානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩමවා වදාලා, ඒ වගේම ගම්පලවෙල උඩවෙල පුරාණ විහාරාධිපති ගම්පලවෙල විද්‍යාලයේ ආචාර්ය අපේ තිස්සපුර පියනන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩමවා වදාලා, ඒ වගේම දෙවියත්ත කණ්ඩිය බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිකාරී ගම්පොළ සිරි බෝධිකබා මහා පිරිවෙන්හි ආචාර්ය රාජකීය පඬිත දෙවියන්දලාවේ ප්‍රඥාසාර ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේ වැඩමවා වදාලා පූජනීය මහා සංඝරත්නය කල්‍යාණ මිත්‍ර හැඟීමේ මේ සුවිශේෂී වූ පින්කම සඳහා උන්වහන්සේලාගේ දායකත්වය සරසා දීම වශයෙන් තමන් වහන්සේලාගේ කාලය කැප කරමින් මේ අවස්ථාවට වැඩමවීම පිළිබඳව අපේ පුණ්‍ය ආනුමෝදනා ඵල කරමින් ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාව පිළිගන්නවා. ඔබ කවුරු සාධනාලේ සිල්පත් කරනවා. ඒ වගේම මේ උතුම් පින්කම සම්පූර්ණ කරගැනීම සඳහා දීර්ඝ කාලීන අදහසක් සිද්ධිය තබාගෙන මම හිතන්නේ විවිධ ප්‍රදේශවලින් ඒකාත්මික වුණු පින්වතුන් තමයි මේ ස්ථානයේ සිටින්නේ. පොළොන්නරුව ප්‍රදේශ ආශ්‍රිතව, ඒ වගේම නවක ප්‍රදේශ ආශ්‍රිතව මේ උතුම් පින්කම සඳහා ඒකාත්මික වුණු අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශ්‍රී සමරසිංහ මහත්මයා නම්, ඒ වගේම මරුව වතනේ ආමන්ත්‍රණය කළ තිබුණාට අද මූණ දැක්කේ නැහැ. අද තමයි මූණ දැක්කේ අපේ ජයදේව මහත්මයා, ඒ වගේම අපේ චතුර මහත්මයා, මේ පින්වත් ප්‍රධාන අපේ අනිකුත් මහත්වරු, ඒ වගේම නෝනා මහත්මිය, ඒ වගේම කල්යාණ මිතුන් හැඟීමෙන් එකතු වෙන මේ තරුණ දරුවා, මේක ඉතාම සුවිශේෂී මේ අත්වර්ගයේ ජීවිත ධර්මානුකූල මගක ගමන් කරවන්න ඔබේ දෙමාපියන්ගෙන් ලැබුණු මඟ පෙන්වීම පිළිබඳව වඩා විශේෂයෙන් මේ මොහොතේ අපි පුණ්‍යානුමෝදනාව අපි ආශිර්වාදයේ ඵල කළ යුතුයි. වර්තමාන සංකීර්ණ සමාජ රටාව අනුවේ මිනිසුන් තුළින් මනසක් කරගෙන ඉගෙන කාලයක, ඒ වගේම
ධර්මයෙන් ඈත්වෙන කාලයක විහාරස්ථානයෙන් ඈත්වෙන කාලයක එක සැබෑවක් අපට පෙනෙන සත්‍යයක් එවැනි පරිසරයක ඔබ වඩවඩා මේ උතුම් නිර්මල වූ ශ්‍රී සද්ධර්මයේ ප්‍රවර්ධනය ධර්ම ප්‍රචාරය මේ කරුණ අරමුණු කරමින් ඔබේ නිස්සරණ අධ්‍යාශයේම මේ කෙරෙන පිටකමට සම්බන්ධ වී පිළිබඳව අපේ ඇගයීම අපි නැවත නැවත සිහිපත් කරමින් ඔබ සියලු දෙනාම අපේ විහාරස්ථානයේ වෙනුවෙන් දායක පින්වත් සැම වෙනුවෙන් මා ඉතාම ගෞරවයෙන් පිළිගන්න ලබනවා. අපේ විහාරස්ථානයේ සම්බන්ධ වී පිළිබඳව මේ උතුම් පූජා පින්කමට සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් අප මේ උතුම් පින්කම හා සම්බන්ධ කෙටි විවරණයක් අවස්ථානුකූලව මිනිත්තු 10කින් 15කින් සපයා දෙමින් මේ පින්වත් කිරිසගේ සිත් පහන් කරලීමට අවකාශ උදා කොට ගත්තා කාල වේලාව අනුව. ඒ අනුව මාතා ගෞරවයෙන් ආරාධනය කරනු ලබනවා රාජකීය පඬිත් ගියතලාවේ පඤ්ඤාසාර අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේට ටික වේලාවක් කෙටි ධර්මානුශාසනාවකින් මේ අවස්ථාවට වහන්සේගේ දායකත්වය සපයා දෙන ලෙස කවුරු සාධනාවක් සම්පූර්ණ වික්‍රම බාහු ජාති පාසල ආචාර්ය බක්මිතියාවේ වජිරණාම නාමතුරන් වහන්සේ, ඒ වගේම සාන්ත ජෝසප් බාලිකා මහාවිද්‍යාලය ආචාර්ය අපේ බැල්ලාපිටිය විමලානන්ද නාමතුරන් වහන්සේ, ගම්පොළවෙල විද්‍යාලය ආචාර්ය ප්‍රතිස්සපුර පියනන්ද නාමතුරන් වහන්සේ, ඒ වගේම ජයමාලපුර ශ්‍රී සුමනාරාම ආදීපති ගම්පොළ ශ්‍රී භූණික බා මහා පිළිවෙලේ ජේෂ්ඨාචාර්ය ශාස්ත්‍රපති අනුරුගමී පුණ්‍යසාරාමතුන් වහන්සේ කියන මේ පූජනීය මහා සංඝරත්නය අවසරයි ජේෂ්ඨ කථිකාචාර්යතුමන් තිත්සිරි සමන්නායකතුමන් ප්‍රධානව මේ අවස්ථාවට සම්බන්ධ සත්පුරුෂ පින්වතුනි, අද දිනේ මේ ස්ථානයේ කෙරෙන මේ උතුම් වටිනා මහා පින්කම පිළිබඳව මේ අවස්ථාව වන විට ගිහි පැවිදි ඔබ අප දෙපක්ෂයේම ප්‍රාමාණික අවබෝධයකින් තමයි සිටින්නේ. මට පැවරුණු වගකීම තමයි මේ ඇත්තන් කරන මේ පින්කම පිළිබඳව ඔබට සතුටු විය හැකි අන්දමින් කාලානුරූපව කෙටි අනුශාසනාවක් කර දීම. නිසා මේ පින්කම අරමුණු පිළිබඳව මේ දායකත්වන් පිළිබඳව මම හිතන්නේ පූජනීය මහා සංඝරත්නය හැටියට දිගින් දිගට යමක් ප්‍රකාශ කරන්න වේලාව නෙමෙයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරනවා පින්වතුනි, මේ ලෝකයේ විවෘත්ත වන තරමටම බබලන වස්තු තුනක් පිළිබඳව. මේ වස්තු තුන බබලීමට පත් වෙන්නේ වැහෙන තරමට නෙමෙයි, ආවරණය වන තරමටම නෙමෙයි, විවෘත්ත වන තරමට. මොනවද මේ ලෝකයේ විවෘත්ත වන තරමට බබලන වස්තු? සූර්ය මණ්ඩලං භික්ඛවේ විවටෝ විරෝචිතේ නොපටිච්චං. සූර්ය මණ්ඩලය, ඉර මණ්ඩලය විවෘත වෙන තරමටම තමයි බැබලීම. බලාපොරොත්තුකින් වෙන ලැබුණොත් සූර්යාගේ බැබලීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ තමයි මේ ලෝකේ විවෘත වෙන තරමට බබලන පළවෙනි වස්තුව. දෙවෙනි වස්තුව තමයි චන්ද මණ්ඩලං භික්ඛවේ විවටෝ විරෝචිතේ නොපටිච්චං. සඳ මණ්ඩලය, චන්ද්‍ර මණ්ඩලය, සඳේ බැබලීම තිබෙන්නේ විවෘත වෙන තරමටම තමයි. වලාකුළුකින් සඳ ලැබිලා තිබුණා සඳ බැබලීම. ඒ තමයි මේ ලෝකයේ විවෘත වෙන තරමට බබලන දෙවෙනි වස්තුව. තුන්වෙනි වස්තුව තමයි තථාගතස්සා පරේහිතේ ධම්මෝ විවටෝ විරෝචිතේ නොපටිච්චං. ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් සත්වකට පතලා කරුණාව මේ සසර දුක් ගෙවන් කිරීමේ ලැබීපු අමා මහ නිවන් මාර්ගයේ පෙළමින් දේශනා කොට වදාළ මේ 84,000 වූ ධර්මස්කන්ධය විවෘත වෙන තරමටම තමයි බබලන්නේ, වැහෙන තරමටම නෙවෙයි කියන කාරණා.
සූර්යා චන්ද්‍රයා ධර්මය මේ වස්තු තුන තමයි විවෘත වෙන තරමට මේ ලෝකේ බලන. එතකොට මම මේ අවස්ථාව දකින්නේ ධර්මය විවෘත කරන අවස්ථාව. ධර්මය බැබලීමට පත් වෙන අවස්ථාවක් හැටියට. ධර්මය විවෘත වෙන්නේ කොහොමද? අපි ධර්මය අධ්‍යයනය කරන තරමට, ධර්මය ගවේෂණය කරන තරමට, ධර්ම ශ්‍රවණය කරන තරමට තමයි ධර්මයේ බැබලීම තියෙන්නේ. ඒ ධර්මයේ බැබලීම තුළින් අපි ලබපු මේ මනුස්ස ජීවිතය මෙලෝ වශයෙන් සහ පරලෝක වශයෙන් බබළුවාගෙන ඔබ හැම කෙනාගේම පරම නිස්කා විමුක්තිය උතුම් වූ අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්නට උතුම් වූ මාර්ගයේ පෑදීමක් හැටියටයි, මහා පින්කමක් හැටියටයි, ධර්ම දානමය පින්කමක් හැටියටයි මේ අවස්ථාවට අර්ථ ගන්වන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ ජයමාලපුර මේ සුමනාරාම විහාරස්ථානයේ පැවතුණු ප්‍රධානම අනුපාඩුවක් තමයි අපේ මහාචාර්යතුමන් ජේෂ්ඨ කතිකාචාර්යතුමන් ඇතුළු මේ සත්පුරුෂ පින්වත් පිරිස මේ පූරණය කරන්න දෙන්නේ. ත්‍රිපිටකය කියවනකොට ඒ දුරවබෝධ තැන් පහසුවෙන් අවබෝධ කරගන්නට පුළුවන් ඒ අටුවා අපෝත්තික සීකාටික මේ අවස්ථාවේදී ඔබ අපේ විහාරස්ථානයේ පූජා කරන්න තියෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ තුන් ලෝකයේම පහළවුණු තුන් සත්පුරුෂයාණන් වහන්සේ. උන්වහන්සේ මේ ලෝකයේ පහළවන්නේ ක්‍රිස්තු පූර්ව 620 වසරේ ඉන්දියාවේ. ක්‍රිස්තු පූර්ව 620 වසරේ කියලා කියන්නේ මේ ලෝකයේ ආගම් දර්ශන සමේවාදයන් වල සම්ප්‍රාප්ති යුගය හැටියටයි අපි දකින්නේ. උගත්තු අර්ථ ගන්නවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න පෙර ආතුවා සමකාලීනව ගොඩාක් ශාස්ත්‍රවරු හිටියා. ඒ අය තමන්ගේ දර්ශනය සමාජගත කරලා තිබුණා. ඒ අතරින් ප්‍රධානම ශාස්ත්‍රවරු 62කගේ දර්ශනයන් ගොඩාක් ප්‍රචලිත වුණා. ඒ හැම ආගමක්ම මිත්‍යා දෘෂ්ටිකයි. එහෙමත් නැත්නම් මේක අන්තයකට වැටෙනවා. කොහොම ශාස්ත්‍රවාදී කුච්ඡේදවාදී සම් දීගණිකායේ පළවෙනිම සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය. ඒ බ්‍රහ්මජාල සූත්‍රයේදී ඒ ආගම් 62ම මිත්‍යා දෘෂ්ටිකයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සමකාලීන ප්‍රසිද්ධ තව ශාස්ත්‍රවරු 6 දෙනෙක් සිටියා. ඒ අය තමයි පකුද කච්චායන, අජිත කේසකම්බලි, මක්කලි දෝසාල, නිගණ්ඨනාත පුත්ත, සංජය වෙල්ලට පුත් ආදී වශයෙන් ප්‍රසිද්ධ වෙලාපු ශාස්ත්‍රවරු. මේ අයට අපි කියනවා ශාස්ත්‍රවරු දර්ශන. මේ අයගේ දර්ශන වල මේ දර්ශන එක අන්තයකට වැටුණා. මා මුලින් සඳහන් කරපු ශාස්ත්‍රවාදී එහෙමත් නැත්නම් උච්ඡේදවාදී. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මෙවැනි ආගමික වටපිටාවක් තුළ තමයි තමන්ගේ මේ නිර්මල යථාර්ථවාදී හේතුඵලවාදී ධර්මය සමාජගත කරන්නේ. විශාල ආගමික නායකයෙක්, ඒ වගේම දර්ශනයන් තිබුණු මේ ඉන්දියාව පුරාවටම වගේම ඉන් පත්‍යන්ත දේශවල තාමත් කෙටි කාලයකින් ධර්මය මේ නිර්මල බුදුදහම ශීක්‍රයෙන් ව්‍යාප්ත වෙන බලපාන ප්‍රධාන කාරණයක් තමයි මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යථාර්ථවාදී බව. මේක සමාජයකට, එක ජාතියකට, එක කොටසකට කියලා සීමා කරන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකේ ඉපදෙන මිනිස්ය වශයෙන් ඉපදෙන ගන්න පුළුවන් අකුසලයට අකමැති, කුසලයට කැමැති හැම කෙනාටම විසිම වේදයෙන් තොරව පිළිගන්න පුළුවන් ධර්මයක් තමයි මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය. උන්වහන්සේ මේක කොටස් වශයෙන් බෙදලා දේශනා කළේ නැහැ. ඒ අවස්ථාවට දෙවියන්ට, මිනිසුන්ට, රාක්‍මයින්ට, මාරයින්ට උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කළා. උන්වහන්සේගේ පිරිනිවීමෙන් මේ ධර්මය ආරක්ෂා කර ගැනීම වැඩපිළිවෙලක අවශ්‍යතාවය පන්නන. ඒ වෙනුවෙන් තමයි පළමුවෙනි, දෙවැනි, තුන්වෙනි ධර්ම සංගායනාවන් පවත්වන්නේ.
මේ සංගායනාවලදී සිද්ධ වුණේ විසිරලා පැතිරලා තිබුණු ධර්මය එක්ස් කිරීම සහ මුඛ පරම්පරාවෙන් කඩපාඩමින් වාචිකව ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් පරිසරය සකස් කිරීම. එහි ප්‍රතිපලයක් විදිහට තමයි මේ ධර්මය කොටස් වශයෙන් බෙදාගෙන ආචාර්ය පරම්පරාවෙන් පැවතගෙන ආවේ. තුන්වැනි ධර්ම සංගායනාවේ ප්‍රතිපලයක් විදිහට මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම වීමත් සමගම මේ නිර්මල ධාම අපිට ලැබුණා. කොහොමද ධාමනා? නමුත් ලෝකයේ කිසිම තැනක පින්වතුනි මේ ධර්මය ග්‍රන්ථාරූඪ වෙලා තිබුණේ නැහැ. ඔබ දන්නවා වළගම්බා රජ දවස ලංකාවේ මහා සාගතයක් ඇතුළත දර්විද්‍යා සාගතය. මේ වෙලාවේ මොකද කළේ? සමහර හාමුදුරුවරු මේ ධර්මයේ පාඩම් කරගෙන හිටපු හාමුදුරුවරු අපවත් වුණා. තවත් සමහර හාමුදුරුවෝ නැව නැගලා පිටරටවල් වල වැඩම කරන්න තිබුණා. සාගතයේ අවසානයේ සමහර හාමුදුරුවෝ ලංකාවට බැඳුණා. තවත් හාමුදුරුවෝ ලංකාවට බැඳුණේ නැහැ. සමහර හාමුදුරුවෝ අපවත් වෙලා ගියා. අපවත් වීම සමග ධර්මයේ නතුරු දානවා. මේ එකතු වෙච්ච හාමුදුරුවරු කල්පනා කළා මේ ධර්මයේ සුරක්ෂිත කරන්න ඕනේ, ධර්මය ආරක්ෂා කරන්න ඕනේ, මේකට රජ පිළිවෙලක් සකස් කරන්න ඕනේ කියලා වළගම්බා රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව මාතලේ ආලෝක විහාරයේ අලු විහාරයේ කියලා තියෙනවා මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරනවා. එදා මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරපු නිසා තමයි අදටත් මේ ධර්මයේ සුරක්ෂිතව පැවතෙන්නේ. ලෝකේ පුරාම ධර්මය ව්‍යාප්ත වුණේ, ආරක්ෂිතව පැවතුනේ නිර්මල ධර්ම මොකක්ද කියන්නේ වෙන් කර අනුනරන්න පුළුවන්කම ලැබුණේ ඒ මාතලේ අනු විහාරයේදී අපේ හාමුදුරුවෝ පරම්පරාවෙන් රැකගෙන ආපු අමානුෂික තමන්ගේ ජීවිතය දෙවැනි කරන උන්වහන්සේලා මේ ධර්මය ආරක්ෂා කරගත්තේ ග්‍රන්ථාරූඪ කර. ඒ නිසා ලෝකයට නිර්මල තේරවාදී බුදුදහම ලබා දීමෙන් ලංකාවට හම්බ වෙන්නේ ආමන්ත්‍රණ ප්‍රමුඛස්ථාන. ඒකයි අදීතේ ඉඳලම ලෝකෙින් ධර්මය පිළිබඳව ගවේෂණය කරන මහා උගත් පෙරවරු යතිවරු ලංකාවට පැමිණෙන්නට ඉදිරි. ත්‍රිපිටක. පිටක කියන වචනේ අදහස තමයි කූඩය. එහෙම නැත්නම් පෙට්ටිය කියන අදහස. බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මය සංගීතකාරක මහතෙරවරුන් කොටස් වලට බෙදුවා. විනය සූත්‍ර අභිධර්ම. බුදුරජාණන් වහන්සේ විනය සම්බන්ධව දේශනා කළ කාරණක තුරව විනය පිටකය සකස් කළා. ඒ වගේම අනිකුත් සූත්‍ර විවරණය සූත්‍ර පිටකයට එකතු කරගත්තා. සම්මුතියෙන් තොරව පරමාර්ථ දේශනාව අභිධර්ම පිටකයෙන් කියලා වෙන් කරගන්න තිබුණේ කාලය හැමදේ තාම කෙටි කියන්නේ. සූත්‍ර පිටකය කොටස් පහකට බෙදෙනවා. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය සහ කුද්දකනිකාය. කුද්දකනිකාය නැවත පොත් 15කට බෙදෙනවා. විනය පිටකය කොටස් පහයි. පරාජිකාපාලි, පාජිත්‍යපාලි, චුල්ලවග්ගපාලි, මහාවග්ගපාලි, පරිවර්තපාලි. අභිධර්මය තුළ විස්තර කෙරෙන්නේ පරමාර්ථ දේශනාව චිත්ත චෛතසික රූප නිබ්බාන කියන මේ පරමාර්ථ දේශනාවන් විග්‍රහ වෙන අභිධර්ම පිටකය නැවත කොටස් හතකට බෙදෙනවා. පොත් හතකට බෙදෙනවා. ධම්ම සංගණී ප්‍රකරණේ, විභංග ප්‍රකරණේ, පဋාණ ප්‍රකරණේ, ධාතු කතා ප්‍රකරණේ, කුක්කල පඤ්ඤති ප්‍රකරණේ ආදී වශයෙන් ප්‍රකරණ ග්‍රන්ථ හතකට බෙදෙනවා. පසුකාලීනව මේ ධර්මයට එකතු කරන ත්‍රිපිටකයට එකතු කරන පස්චාත්කාලීන ශාසන භාරධාරී මහතෙරවරු විසින් නෙත්ති ප්‍රකරණය සහ පේඨකෝපදේශය කියන පොත් දෙක. තොන් මේක තමයි ත්‍රිපිටකය කියන කියන්නේ. මේ කොටස් තුනට අදාළ ග්‍රන්ථ තමයි ඔබ අද මේ විහාරස්ථානයේ පූජා කරන බව. මා නම් සඳහන් කරපු පොතක්ම මේ ග්‍රන්ථ තුන තියෙනවා. ඊළඟ කාරණය අටුවා ග්‍රන්ථ. පෙළ තිබුණට පෙළේ තියෙන ධර්ම කාරණාවන් අපිට අර්ථ ගන්ව ගන්න වඩා පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. මේ අටුවා ග්‍රන්ථ නැත්නම්
අටුවා පිළිබඳව නොයෙක් විවරණ යම් අවස්ථාවක සඳහන් වෙනවා. තත්ත තත්ත භගවත පවත්තිත පකින්නක දේශනායේ වලි අට කතා කියලා එක විවරණයක් අට කතා පිළිබඳව දෙනවා. ඒ ඒ තැන බුදුරජාණන් වහන්සේ විසින් පවත්වන්නට යුතු ප්‍රකීර්ණක දේශනාවම තමයි මේ අනුභවය සඳහන් කරන්නේ. ක්‍රිස්තු වර්ෂ 520 සියවසේ මහා නාම රජ දවස ඉන්දියාවෙන් ලංකාවට වැඩම කරන මහා උගත්තර වහන්සේ නම බුද්ධඝෝෂ තෙරණුවෝ. බුද්ධඝෝෂ හාමුදුරුවෝ අනුරාධපුර මහා විහාරයේ මහා තෙරවරුන්ගේ අනුශාසනාවන්වල පිළිපදලා මහා විහාර සම්ප්‍රදායට අනුගතව මේ නිර්මල තේරවාදී ධර්මයේ විකෘති වෙන්නේ නැති වෙන විදිහට තේරවාදී අදහස්ම ඉස්මතු වන විදිහට මේ ධර්මය විවරණය කරනවා. සා ත්‍රිපිටකයේ තියෙන දුරවබෝධයෙන් අවබෝධ කරගන්න අපහසුතෙන් පහසුවෙන් අවබෝධ කර ගැනීම සඳහා තමයි අටුවා ග්‍රන්ථයේ අවස්ථාවෙදී ධර්මය දේශනා කරන දේශකයන් වහන්සේලා මේ පෙළ සමග අටුවා අනිවාර්යම පරිශීලනය කරනවා. අටුවාව නැත්නම් පින්වත්නි පෙළ හරියට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. තවල ටිප්පණි කියලා වෙනම ග්‍රන්ථ වර්ගයක් තියෙනවා. ඒ ධර්මයේ පිළිබඳව ගැටලු දැන් විස්තර කරන ග්‍රන්ථ. මම දන්නේ ටිප්පණි ග්‍රන්ථත් අද ටීකා ග්‍රන්ථ අද මේ විහාරස්ථානයේ පූජා කෙරෙනවා. එතකොට ධර්මයේ පිළිබඳව මහා දැනුම ලබන්න පුළුවන් පරිසරයයි ඔබ අද මේ කරන්නේ. මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කරන මහා පින්කම. ඔබ මේවා පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයි. අපි අසා දැනගත් පරිදි 68 වෙනි වතාවටයි මේ සිද්ධ වෙන්නේ. පින්මතුනි ත්‍රිපිටකේ සම්බන්ධව කතා කරනකොට මේ ලංකාවේ තාමත් වැදගත්ම කාලපරාසයක් තමයි මේ ගත වෙන්නේ. ඔබ දන්නවා අතිගරු ජනාධිපතිතුමන් විසින් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කළා. ඒ ජාතික උරුමයක් බවට පත් කරපු මේ ත්‍රිපිටක ධර්මය මේ මාසේ 23 වෙනිදා ඓතිහාසික මහනුවර දළදා මාලිගාවේ මහා මළුවේදී ත්‍රිනිකායක මහානායක හාමුදුරුවරු ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයේ සහ සැදැහැති බෞද්ධයින්ගේ සහභාගිත්වයෙන් යුනෙස්කෝ ලෝක මතකය වැඩසටහනට බාර දෙන්න තිබුණා. මේ මාසේ 16 වෙනිදා ඉඳලා 23 වෙනිදා දක්වාම සතිය ත්‍රිපිටකාභි වන්දන සතිය කියලා නම් කරලා රජයේ විසින් ලොකු වැඩපිළිවෙලක් අරගෙන ගියා. නිර්මල ධර්මය ආරක්ෂා කරන්න වැඩපිළිවෙලක් සකස් කරා. ඉතාමත් වැදගත් කාර්යයක්. මේක වැදගත්කම අදාපවදින්නේ මේ ත්‍රිපිටකාභි වන්දන සතියක් නම් කිරීමවත් ඒ වෙනුවෙන් අපි දජපතාගයන් දාලා නගර සරසලා පිටපත් කාර්යයක් පවත්වලා බිඳවත් සමුළු පැවැත්වීමවත් නෙවෙයි. ධර්මයේ පැවැත්ම වෙනුවෙන් වැඩ පිළිවෙලක් සකස් කිරීම. ඒකේ වටිනාකම තවත් වැඩගත් වෙන්නේ වැඩි වෙන්නේ මේ ධාති ධර්මයක් හරි ලෝක ධර්මයක් හරි කරන ධර්මය කවුද ආරක්ෂා කරන්නේ. ඒක ලෝකෝමයක් කිරීමේ හා ජාති ගුරුමයක් කිරීමේ වැදගත්කම රඳාපව දෙන්නේ කුමන කාරණයක් පදනම් කරගෙනද? එහෙනම් අපි මේ ධර්මය අහන්න ඕනි, ධර්මය දකින්න ඕනි, ධර්මය දාන්න ඕනි, ධර්මයේ හැසිරෙන්න ඕනි, ධර්මය තුළින් අපේ ජීවිතය ආලෝකමත් කරගන්න ඕනි. නැතුව මේ දේවල් මොන උරුමයේ කරත් වැඩක් වෙන්නේ. ඒ උරුමයේ රකින්න ජාතියක් අපිට ඕනි. ජාතියේ ධර්මයේ වෙන හැඟීමක් තියෙනවා. අපේ ජේෂ්ඨ කතිකාචාර්යතුමන් ඒ ඉදිරි පරම්පරාව උරුම කිරීමක් වශයෙන් මන්ත්‍රක දරුවෝ පිළ සම්බන්ධ කරගෙන මේ පිටක වඩා අර්ථාන්විත කරගන්න අවශ්‍ය වටිනාකම සකස් කරලා තියෙනවා. ඒක ඉතාමත් වැදගත් කාර්යයක් විදිහටයි පලාත්වාසී පූජනීය මහා සංඝරත්නය පිටක මේ අවස්ථාව දකින්නේ. සමේ ජීවිතේ අනුස්මරණීය අවස්ථාවක් විදිහට මේ කල්පනා කරන්න ඕනේ. ඊළඟට මේ ජයමාලපුර විහාරස්ථානය පිළිබඳව වචනයක් දෙකක් ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙනවා. මේ ගම්පොළ නගරය කේන්ද්‍ර කරගෙන විහාරස්ථාන ගොඩක් මෙවට පවතින. ගම්වල නම් ගමට එක පන්සලයි. දැන් අපි ජීවත් වෙන ප්‍රදේශවල ගත්තාම නගරයේ කියන එක පන්සලයි. නමුත් මේ නගරයේ තිබුණේ ඊළඟ කාරණේ තමයි
විවිධ ජාතීන් ජීවත් වෙන ප්‍රදේශය. පුර බෞද්ධ ආගමික ප්‍රබෝධය ඇති කරන්න මේ නගරයේ කේන්ද්‍ර කරගෙන පවතින විහාරස්ථානවල ආමුදුරු ඒ තමන්ගේ දායකාරවාදී බිඳුදු මෙතු කරගෙන මේ බදල් සටහන් ක්‍රියාත්මක කරන ආගමික කටයුතු සංවිධානය කරු ලබනවා. ඒ අතර වඩාත්ම ප්‍රමුඛස්ථානයක් මගන් විහාරස්ථානයක් තමයි මේ ජයමාලපුර ශ්‍රී සුමනාරාම විහාරස්ථානය. මේ ලැබුණු පුරපසළොස්වක බොහෝ දිනේ මහා පින්කමක් මේ ස්ථානයේ සිද්ධ කරන්න ලැබුණා. මේ ගම්පොළ පුරවරයේ තියෙන විශාලම චෛත්‍ය රාජයන් මහා සිටි කරන ගර්භ නිදාන මහා පින්කම් සිද්ධ කරන්න ලැබුණා. ඉතින් මේ විහාරස්ථානයේ කේන්ද්ර කරගෙන ජීවත් වන පින්වතුන් මේ ධර්මය දකින්න පුළුවන්, ධර්මය ගවේෂණය කරන්න පුළුවන්, ඒ කෙරේ අල්මත් කැමැත්තක් තියෙන පින්වතුන් තමයි අපි මේ ස්ථාන රාජකාරී කරන කාලේ නොයෙකුත් ධර්ම දේශනාවල වැඩම කරගන්නේ. අපි අපේ කපුටාචාර්යතුමන් ඇසුරු මේ විශ්ව දැනගැනීමට කියන්නේ අපි වගකීමක් තිබ්බා. ඒ වගේම නොයෙක් ආධුනික වැඩසටහන් වල සම්බන්ධ වෙලා තියෙනවා. ප්‍රාදේශීය වශයෙන් ගත්තහම ධර්මයට යොමු වෙන්න පුළුවන් ශ්‍රද්ධාව තියෙන, ධර්මය දකින්න පුළුවන් ප්‍රඥාවක් තියෙන, ඒ කෙරෙහි උනන්දු ඇල්ම කැමැත්ත තියෙන පිළිතුරු තමයි මේ ස්ථානයේ. ඒ සඳහා අපේ ගෞරවනීය විහාරාධිපති හාමුදුරුවෝ මහන්සියලා මතු කරනවා. ඒ වගේම අපේ විශාල හාමුදුරුවෝ දක්ෂ චතුර ධර්ම කතිකයන් මහන්සියලා. උන්වහන්සේ පිළිවෙලේ ජේෂ්ඨ ආචාර්ය මහන්සියලා පන්තන් උන්වහන්සේගේ මේ ධර්ම දේශනාවන් වලට, ඒ වගේම තමන්ගේ පිළිවන් අධ්‍යාපන ඉගැන්වීම් කටයුතු වලට ඔබ ගෞරව මේ සත්කාරය තාමත් වටිනවා. වගේම මේ දායකාරකාදී බිඳුන් මාසික මේ ස්ථානයේ සතිපතා භාවනා වැඩසටහන්, ඒ වගේම ධර්ම සාකච්ඡා මේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ වැඩසටහන් වලට මේ ධර්ම ග්‍රන්ථ පූජා කිරීම ඉතාම වැදගත් කාර්යයක් විදිහට කියලා කියනවා. ඒ නිසා මේ ගුඩාක් මන්සල් වල මේ පොත් තියෙනවා. නමුත් පරිශීලනය කිරීමක් කබල් වලට දාලා අල්මාරි වලට දාලා වහලා තියෙනවා. නමුත් මේ ධර්මය මා මුලින් සඳහන් කළ පරිදි විවෘත වෙන තරමටම තමයි ඔබලන්නේ. ඒ ධර්මය විවෘත කරගන්න පුළුවන් ප්‍රමුඛතම විහාරස්ථානය තමයි ශ්‍රී සුමනාරාම විහාරස්ථානය කියලා කියන්නේ. ඒ වෙනුවෙන් අපි ගෞරවනීය මහා සංඝරත්නය මග පෙන්වන අනුශාසනා පවත්වනවා. ඔබට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. ඔබ කරපු මේ පින්කම වඩා ඵලදායි ගුණදායි පින්කමක් විදියට දැන් වෙලාවේ 11යි. මීට වඩා යමක් දීර්ඝව ප්‍රකාශ කරන්න වේලාව නෙමෙයි. මේ සත්කාරයේ විවිධ ප්‍රමුඛත්වයේගෙන කටයුතු කරපු අපේ ජේෂ්ඨ කතිකාචාර්යතුමන් කිංසීරි සමරසිංහ මහතුමන් ඇතුළු මේ අවස්ථාවට බොහොම දුර බැහැරින් ශ්‍රද්ධාගාමීත්වයේ යුක්තව බොහොම අවබෝධයෙන් සම්බන්ධු මේ වෙනුවෙන් ආධාර කර ආවර්ගය, ඒ වගේම එන්න කරු ඉතින් පවාහතයි කියා සතුටුසිතින් ආශිංසනය කර සියලු දෙනාගේ නමින් මේ පරලෝකයේ මගේ ඥාතීන්ට ඔබ හැම කෙනාටම සත්නාත්‍රය ආශිර්වාද ලැබේවා. තව තවත් සම්බුද්ධ ශාසනයේ ප්‍රගමණය වීමෙන් ත්‍රිස්ත්‍යති වෙනුවෙන් කටයුතු කරන්න අවශ්‍ය කරන සත්‍ය ධර්ම වාසනාව මුත්‍ති පැරදේවා. විදුක් භාවයේ නිරෝගී භාවයේ වේවා කියන ආශිර්වාදයෙන් අපි මේ වෙලාවේ සෙල්කරි සත්‍යයනා කරනවා. ඔබ බොහොම සත්‍යාවේ ප්‍රේස්වරණය කරන්න. සමාවර සමයෙන්නු අපේ මහත්තුරුන් නෙමෙයි අපි තම පිටි වේලාවක මුතු වචන ප්‍රකාශ කරන අවස්ථාවක් වෙන්නේ අපි යුතුයකමක් කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා මේ අවස්ථාව දැන් මොනාස් කිව්වේ අපි දෙන්නවා. Yeah.
ලබා දෙනවා. ඉතින් අපේ ධර්ම දානමය පිටකමින් තියෙන අනුපාද සැරේ අපි මෙන්න මේ සකස් කරගෙන ඒ සමායි ඉතින් සම්පතේ වගේ සම්පතලා වගේ තරුණ තරුණ මේ පිටකම දෙවන කිරීම වැඩිකර නිසා ඉතින් අපි අදහස් කරලා මේ Yeah.
Yeah.
Thank you.
Oh, thank you.